දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඔබට මතක ඇති 273 වෙනි ටෙලිවැකිය නේද? එම ටෙලිවැකියෙන් අප ප්‍රකාශ කළේ රටක් පැවතිය යුත්තේ නීතිය මත බවයි. නැතහොත් නීතිය මත පාලනය පැවතිය යුතු බවයි. ඒ කියන්නේ the rule of law. දැන් ඔය ජෝන් ලොක් කියන්නේ ශ්‍රේෂ්ඨ ඉංග්‍රීසි දාර්ශනිකයෙක්. ඔහු 1960 දී විතර කියූ හරි අපූර්ව වදන් කිහිපයකින් අද මේ 274 වෙනි ටෙලිවැකිය ආරම්භ කරනවා. නීතිය අවසන් වන්නේ කොතනින්ද? ආං එතනින් ප්‍රජා පීඩනය පටන් ගනීවි කියලා. නීතිය අවසන් වන්නේ කොතනින්ද? ආං එතනින් ප්‍රජා පීඩනය ප්‍රජා පීඩක බව පටන් ගනීවි කියලා. දැන් බලන්න අද අප රටක් ලෙස පුරවැසියන් ලෙස ප්‍රජා පීඩක ජීවිතයක් නේද ගෙවන්නේ? වැඩි ඈතට යන්න අවශ්‍ය නැහැ. කොළඹ ජනතාව මේ ගෙවුණු දවස් දෙකේ ප්‍රජා පීඩක ආණ්ඩුවක හැඩය අත්විඳිනවා. එහෙම නේද? එකවරම මහා හමුදා බලෑණි පාර පුරා දක්නට ලැබුණා. හරියට නිකන් මහා යුද්ධයක් තිබුණු කාලේ වගේ. මහජන ආරක්ෂක ඇමති ටිරාන් කියන්නේ නම් ආරක්ෂකාංශ වෙත ලැබුණු තොරතුරක් මත ආරක්ෂාව දැඩි කළා කියලා. එතකොට හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ හදිස්සි අවස්ථාවක මේ ක්‍රියා කරන ආකාරය පිළිබඳව පෙරහුරුවක් තිබ්බා කියලා. රිහර්සල් එකක් තිබ්බා කියලා නේද? දැන් මේ බොහෝ හමුදා කණ්ඩ වැඩිමනක් රැඳී සිටි ඔය විශ්වවිද්‍යාල අසල. අන්තරයේ කැඳුම් කරුණන් කියන්නේ හරි අපූරු කතාවක්. කෑම පාර්සල් 1000ක ඇනෝමක් දුන්නා, ඒ කියන්නේ ඕඩර් එකක් දුන්නා. ඒක ගැන ඇහිලා ඒ ගැන දැනගෙන බය වෙච්ච ආණ්ඩුව මේ විකාර සෙල්ලම නැටුවා කියලා. කොහොම වුණත් එකක් පැහැදිලිනේ. ඒ තමයි නීතිය මත පාලනය නිසාගත් තීන්දුවක් නෙමෙයි මේ. හමුදාව පාරට ආපු එක අභිමතය මත ගත්ත තීන්දුවක්. අභිමතය මත රටක් පාලනය කරන්නට ගියාම නීතිය වල් වදිනවා. අප අද ඉන්නේ නීතිය මත නෙවෙයි විවිධ පුද්ගල අභිමතයන් මත ක්‍රියා කරන රටක් ඇතුළේයි. ඒකට ප්‍රධාන හේතුව මේ රටට අදත් ඇත්තේ විකෘත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. මේ තියෙන්නේ මහ කඩිමුඩියේ එදා JR හදපු ව්‍යවස්ථාවනි. එදා සිට රට අද දක්වා ගමන් කරන්නෙම බැත්තේ නීතිය වල් වැදුණු රටක් බවට පත් වෙලා. මේ ව්‍යවස්ථාව ගැන ආචාර්ය එන්.එම්. පෙරර කියපු වදන් කිහිපයක් තියෙනවා අදටත් වලංගු. මොකක්ද ඒ වදන් කිහිපේ? කඩිමුඩියේ සකස් කරන ලද පිළිවෙලක් නැති යොදා ඇති භාෂාවේද දුර්වලකම් වලින් යුක්ත හා අවශ්‍ය වදන් වලින් තොර අනවශ්‍ය වදන් වලින් පිරුණු නව ව්‍යවස්ථාව අනාගතයේදී නීතිවේදීන්ගේ වාසියට පමණක් හේතුවන කෙස් පැලෙන තර්ක විතර්ක ඉස්මතු කරන ව්‍යවස්ථාවක් වනු ඇත. මේක හරි ලස්සනයි. මේක මෙහෙම ලිව්වේ ආචාර්ය එන්.එම්. පෙරේරා JR ගේ ව්‍යවස්ථාව ගැන 1978 දී. 78 ඉඳලා දැන් අවුරුදු 45. මේ කියපු ටික තාමත් ඒ විදිහමයි වලංගුයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ තැන් අර්ථ නිරූපණය කරගන්න ගියාම හිතාගන්න බැරි විදිහ අර්ථ නිරූපණ තමයි එළියට එන්නේ නේද? ඔය ඇමරිකාවේ මේ ආචාර්ය ටොම් පේනි, ඔහු නීති විශාරදෙක්. ඔහු මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඇමරිකාවේදී නීතිය රජු. ඇමරිකාවේදී රජ්ජුරුව තමයි නීතිය. පරමාධිකාරී ආණ්ඩුවකදී නීතිය රජුවේ. ඒ නිසා නිදහස් රටවල නීතිය මිස අන් දෙයක් රජවෙන්ට හොඳ නෑ කියලා. නිදහස් රටවල් වල රජවෙන්ටම ඕනේ නීතිය. එහෙම නැතුව මේ එක එක උන්දලා නෙමෙයි. ඒගොල්ලෝ හිතන දේවල් නෙමෙයි රජවෙන්ට ඕනේ. නමුත් දැන් මේ රටේ රජ වෙලා තියෙන්නේ රජවෙන්ට යන්නේ නීතිය නෙමෙයිනේ. එක එක අය හිතන පතන දේවල්, එක එක පුද්ගලයෝ, ඒගොල්ලෝ තමයි රජ වෙලා ඔටුනු දාගෙන ඔටුනු පළඳගෙන ඉන්නේ නේද? දැන් අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? නීතිය තියෙනවා, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකුත් තියෙනවා. උදේ හවස සංශෝධන එකතු කරනවා. පැයෙන් පැයට නව නීති රෙගුලාසි ගේනවා. හැබැයි මොනවා ගෙනාවත් අභිමතයේ පරිදි තමයි වැඩේ වෙන්න යන්නේ නේද? දැන් ආසන්නම උදාහරණේ අරගන්නකෝ. ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රශ්නය. හිටපු අග්‍ර විනිශ්චයකාරවරේ සරත් නන්ද සිල්වා කියනවා ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ බලය ජනපතිට නැහැලු. දැන් එයා මේක කියන්නේ මොකක් අනුවද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව. හරිද? ඊට පස්සේ වර්තමාන නීති විචාරදෙක් වන එම් සුමන්තිරන් කියනවා
ඉල්ලා අසුනේ නැත්තම් ඒකනේ ආණ්ඩුකාරවරු ඉල්ලා අසුනේ නැත්තම් නව ආණ්ඩුකාරවරුන් පත් කරන්න ජනපතිට බලය තියනවලු. දැන් එයා එක කියන්නේ මොකක් අනුවද? ඒ තාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නේද? දැන් බලන්න එකම මාතෘකාව. තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ. නමුත් මොකද්ද? තේරුම් ගණනාවක් නේද? එතකොට ඉන්නේ ආණ්ඩුකාරවරුන් හතර දෙනයි මේ ප්‍රශ්නෙට මැදිලා ඉන්නේ. ජනපතිට අස් කරන්න පුළුවන්ද බැරිද කියන එකනේ ප්‍රශ්නේ. පුළුවන් නම් පුළුවන්, බැරි නම් බෑ නේද? පුළුවන් බැරි, බැරි නම් පුළුවන් කියලා දෙකක් එක ළඟ එන්න බෑනේ නේද? මේ තමයි අපේ තියෙන ව්‍යාකූල තත්වය. නීතියේ පැහැදිලි නැති වුණහම, ආණ්ඩු ක්‍රමයේ නිවැරදි නැති වුණහම, අන්තිමට එක එක පුද්ගලින්ගේ අභිමතය ක්‍රියා කරන්නට පටන් ගන්නවා. එතකොට රටක පැවතිය යුතු නීතිය මත පාලනය බිඳ වැටෙනවා. අපේ රටට වෙලා තියෙන්නේ මේ නීතිය මත පාලනය බිඳ වැටීම. ඒ නිසා ඒ හොරාට ඕන විදිහට ඒ හොරකම සිද්ධ කරනවා. ඒ හොරාට ඕන විදිහට නීතිය නවනවා. එහෙම තමයි වෙන්නේ. අපේ රට මේ තරම් දූෂිත රටක් බවට පත්ව ඇත්තේ නීතිය මත පාලනය නැති නිසා කියන එක දැන් අපි පිළිගන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරියට පැහැදිලිව තේරෙන සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි දෙමළෙන් හරි ලියලා තියෙනවා නම් මේ තරම් ව්‍යාකූල බවක් ඇති වෙන්න බැහැනේ. දැන් බලන්න ත්‍රස්තවාදී විරෝධී පනත. මේ පනත ගැන ඔබට මතක ඇති, අපි ටෙලිවැකි තුනක් ලිව්වා. ඒ ටෙලිවැකි තුනම ලිව්වේ පනත කියවලා බලලා. අපි ඊටම පැහැදිලිව කිව්වා මේ පනත භයානකයි, මේක කොලේ වහලා ගහන්න හදන ගේමක් කියලා. ඒ සෑම අවස්ථාවකම ඔය පනත වෙනුවෙන් පන දෙන්න හිටපු සෙට් එක කිව්වේ මොකද්ද? මේ පනත හදලා තින්නේ දසරාජ ධර්මයට අනුකූලව, මේක හරිම අහිංසක පනතක් කියලා නේද? අන්තිමට ජාත්‍යන්තර නීති විශාරදීන් පවා, විවිධ සංවිධාන පවා කිව්වා මේක මහ භයානක පනතක් කියලා නේද? දැන් තාවකාලිකව හකුලගෙන ඉන්නවා. දැන් අද ඔය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් පවා කියනවා වැරදි පාලකෙක් ත්‍රස්ත විරෝධී පනත වැරදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. බලන්නේ ප්‍රකාශයේ, ඔහුත් නීතිඥයෙක්. මේ අලුත් පනත, ඔය ගේන්ට ගිය පනත, ඒ පනත වැරදි පාලකයෙකුට වැරදියට භාවිත කරන්න පුළුවන්ලු. දැන් නීතිය එහෙම බෙන්ට පුළුවන්ද? වැරදි කෙනෙක් අතට නීතිය ගියාම වැරදි කෙනා වැරදි විදිහටයි, හරි කෙනෙක් අතට ගියාම හරි විදිහටයි නෑ. නීතිය කාගේ අතේ තිබ්බත් එක විදිහටයි ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? ඒකයි අපි කියන්නේ මේ රට නීතියේ පාලනයට යටත් කිරීමේ අරගලය වහා ආරම්භ කළ යුතුයි. ඔව්, ඊළඟ අරගලය තියෙන්නේ එතනයි. ඒ සඳහා නිවැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වගේම නීති හදනකොට පුළුල් කතිකාවක් සහ ජනතා සහභාගිත්වයක් ලබා ගන්න ක්‍රමයක් වහා සකස් කළ යුතුයි. ඔව්, ඊළඟ අරගලය ඒ සඳහාම විය යුතුයි. නීතිය මත පාලනය තුළදී පමණමයි මේ පුද්ගල අභිමත අයින් කරලා දාලා දූෂණය සහ වංචාව නතර කරන්න පුළුවන් වෙන්නේ, හොරා ගත්ත උන්ව කූඩු කරන්න පුළුවන් වෙන්නේ කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.